මේ ඉන්නේ ධෝනි කියන ශිලාපතිය. මෙයාට දැන් අවුරුදු 2.5ට වැඩි වයසයි. මෙයා චූටි කාලේ අම්මා බඩ බැඳන් ඉද්දී මෙයාගේ අම්මට වෙරි තියලා. අම්මා මිය ගියා. මෙයාටත් මේ මෙතනින් වැදිලා උණ්ඩයක් ගිහින් තිබ්බා. දැනටත් මේ මෙතන මූණිස්සමක් තියෙනවා මෙන්න මෙතන. එතකොට මෙයාගේ කැහක් පේන්නේ. ඒ ඇහැ තුවාල වෙලා ලේ ගලනවා. එහෙම තියෙද්දි තමයි මෙයාව ගෙනාවේ. සේනජිත් රාජගුරු is from the village of Kurunegala near Kurunegala. He is the village's resident animal expert and is renowned for his volunteer work nursing and helping animals in need. මට අවුරුදු 9ක් විතර වගේ චූටි කාලේදී මගේ අම්මා වැටලා හිටපු දන්ලෙම් පැටියෙක් දෙනවා. ඒ දන්ලෙම් පැටියා අම්මා සහ සහෝදරයෝ තමයි බලාගත්තේ. හැබැයි වැඩි හරියක් එයාව තියාගෙන හිටියේ මම. එතනින් පටන් ගත්ත ගමන දැන් මේ නෝට සත්තු 4000කට වැඩි මම පිට වෙලා තියෙනවා. ඒ ගමනේදී සර්පය 1500කට වැඩි. නාගයෝ විතරක් 420ක් බේරලා තියෙනවා. ඒකෙදි තෙල් කරවලු පොලොංගු ඉඳලා ඕනෑම විස සර්පෙක් මම විනාශ කරලා තියෙනවා. අරන් ගිහින් කැලේට අරලා තියෙනවා. මේ ගමනේදී මට නයි 4 දෙනෙක් දෂ්ට කරලා තියෙනවා. ඒ දෂ්ට කිරීමේදී දෙවතාවන් මම දැඩි සත්කාරයකින් ඉඳලා තියෙන එකපතාවක් සිහිමුර්ජා වෙලා මාව බේරන්න බෑයි කියලා ඉඳලා ආපහු මම නැගිටලා ඉවිල්ලා තියෙනවා. හැබැයි මේ ආව මේ කිසිම දෙයක් සිදු නැයි කියලා මම කවදාවත් මගේ මේ සත්තු වෙනුවෙන් කැප කරපු ජීවිතේ මම වෙනස් වෙන් කළා නැහැ. හැබැයි මගේ ජීවිතේ සත්තු විතරක් නෙමෙයි මම මනුස්සෙන්ට පා උදව් කරනවා. මම සත්තුන්ට වැඩිම ප්‍රතිකාර කරන්න සහ මේ උදව් කරන්න හේතුව තමයි මේ සත්තුන්ව රකින්න බලන්න කවුරුවත් මිනිස්සු නෑ. මිනිස්සු වාහන වලට හප්පලා දාලා යනවා. ඒ සතා පාරවල් ගානේ දුක් විඳිනවා. මං ගිහිල්ලා යව ප්‍රතිකාර කරලා සූපත් කළා අපව නැවත පාට දානවා. බලු පැටවු ටික දාපුවාම බැල්ලි පැටවුගේ පැටවු ටික අරන් ගිහින් මිනිස්සු මහා පාට දානවා. හැබැයි ඒ පැටවු සම්පූර්ණයෙන් වාහන වලට හැප්පිලා මොන හරි වෙලා අනාථ වෙලා සමහරවල් මිය යනවා. නමුත් මේක විය යුතු නෑ. මොකද මේ සතුන්ට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය වෙනුවෙන් තමයි මම මේ නිහඬ සටනක් අරන් යන්නේ. ඒ සටන පුරාම හැබැයි මාත් එක ගොඩාක් මිනිස්සු දැන් අත්දැල් බඳන් ඉන්නවා මේ යහපත් පැත්තට. ඒ තමයි කොහේ හරි සතෙකුට කරදරයක්. මගේ දුරකථනෙට අනිවාර්යෙන් කෝල් එකක් එනවා. නයිකුට පොලිඟුට කරදරයක්ද? ඒත් මගේ දුරකථනෙට කෝල් එකක් එනවා. ඒ කියන්නේ මම මෙයා අපු ගමනේ ලොකු ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා කියන එක මට ආත්ම සතුටින් කියන්න පුළුවන්. Aside from helping rescue injured animals, Senajit is also an avid inventor. He has won multiple awards, including the jury prize at the 2016 International Exhibition of Inventions in Geneva for designing a machine to mechanically collect coconut iratu, which are used to make eagle brooms. මම මේ ආපු ගමන පුරාම හැමදාම පොඩි කාලේ ඉඳලම දැක්ක දෙයක් තමයි අලුත් විදියට ලෝකයේ සහ අලුත් විදියට සමාජයේ. ඒ ආපු ගමනේදී මිනිස්සු බෑයි කියපු දේවල් තමයි මම වැඩි හරියක් කරේ. අද මම පේටන් 14ක් හිමිකරුවේ. දැන් මේ දවස්වලත් පරීක්ෂණ කරනවා. දැන්ටත් පරීක්ෂණ කීපයක් තියෙනවා. මේ මා හොයාගන්න දේවල් ලෝකෙට දෙන්න ඕනේ. මේ සියලු දේ මිනිසුන්ගේ යහපත වෙනින් හොයාගත්ත දේවල්. අනික් කාරණා තමයි මේ මගින් ලැබෙන මුදල් මට මගේ සංවිධානයට ඕනේ. ඒ මිනිසුන්ගේ සතාසිබ්බාගේ ඉදිරි කටයුතු සඳහා මම මේ නව නිර්මාණ කරන්නේ මිනිස්යා සහ සතා අතර තියෙන මේ ඝට්ටනය විසඳලා ඒ ඝට්ටනයට හොඳ උත්තරයක් ලබා දීමත් මගේ අරමුණ වෙනුවෙන් මිනිසුන් සතුන් වෙනුවෙන් මුදල් උපයා ගැනීමත් තමයි මගේ නව නිර්මාණ කිරීමේ ඉහළම බලාපොරොත්තුව.